ගැන කතා කරනකොට අති විශේෂණම තැනක් තමයි වෙනිසිය කියන්නේ. වෙනිසිය තමයි මොසයික් කලාව දැන්ට ප්‍රචලිතම ස්ථානයේ ලෝකයේ දැන් බොහෝ රටවල් වලින් ඉන්න මොසයික් කලා හදාරන ශිල්පීන් ගොඩක් වෙලාවට මූලික දැනුම හොයාගෙන යනවා නම් යන්නේ වෙනිසියට. ඉතින් ඒ වෙනිසියේදී අපිට මම මේ දැන් කරන මේ මයික්‍රෝ මොසයික් කියන්නේ මේ ඒගොල්ලෝ කියන්නේ මික්‍රෝ මොසයිකෝ කියලා ඒ මොසයික් කලාවට අවශ්‍යම අමුදාවිය ගැන මූලික දැනුම ලබා ගන්නවා නම් මේ මෙන්න මේ ටයිල් එක තමයි ඒක කියන්නේ මේක ෆිලටෝ කියලා. මේ ටයිල් එක තමයි අවශ්‍ය වෙන්නේ. මේක කුප් පොඩි ටයිල් එකක්. මේක කියන්නේ තනිකරම මයික්‍රෝ මොසයික් වලටම තමයි මේවා ජුවලරි බොක්ස් වලට ජුවලරි ඩිසයින්ස් වලට එන මේ කියන්නේ පෙන්ඩන්ට්ස් වලට එහෙම මේ නිර්මාණාත්මක කොටසක් විදිහට භාවිතා කරනවා. එතකොට මේ ටයිල් එකක් හදනවා නම් ඒකට පාවිච්චි කරනවා අපි පොටි වර්ගයක්. මෙන්න මේ වගේ එකක් ඔයිලි වගේ එක මේ පොටි වර්ගයෙන් තමයි ගොඩක් වෙලාවට මේ ඒ පොටි වර්ගය මේ දැන් මට තියෙන සම්පූර්ණ මේක පවුඩර් එකක් විදිහට එනවා. මේක තමයි අපි තලපයක් විදිහට හදාගෙන ඉවරලා ඒකට තමයි මේ ටයිල් එක ඉඳලා මේ කැලිබටි මේ සවි කරලා මේ ඒ නිර්මාණය කරන්නේ. එතකොට මේ 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 විශේෂත්වය තමයි දැන් අපේ ලංකාවේ තියෙනවනේ පාරම්පරිකව කරන සමහර නිර්මාණ දැන් අපි කිරිවවුල ගම්මානය ගත්තත් පිළිම කලාව ගත්තත් ඒක එක නිර්මාණ වලට ඒගොල්ලෝ විශේෂයි. ඒ වගේම මේ මේ මුරැනෝ කියන ඉතාලියේ පරම්පරාවත් මේ 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 ටයිල් හදන මේ 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 මයික්‍රෝ මොසයික් වලට හදන මේ ෆිලටෝ කියන ටයිල් එකට හරි ප්‍රසිද්ධයි. මම වුණත් දැනට මම ඒව ලබා ගන්න ඒ වගේ ඒ ස්ථාන වලින් ගිහිල්ලා එතකොට මේ ඒකට පාවිච්චි කරන ටූල්ස් වර්ග තියෙන වෙනම. දැන් මේ වගේ චුම්ටි කෑලි අල්ලන්න මේ මේ වගේ අපි ටූල්ස් පාවිච්චි කරනවා. මේ ඊළාට අපිට ලොකු කෑලි තියෙනවා නම් කඩා ගන්න අපි පාවිච්චි කරනවා මේ මේ වගේ අඬු. මේ අඬු වලට විවිධ වෙන වෙන හැඩ තියෙන තල වර්ග තියෙන ඇවිල්ලා මේක හැඩයක්. තව හැඩයකින් කපා ගන්නවා නම් මේ දැන් මේකේ තලය වෙනස්. ඊට වැඩිය වෙනස් හැඩයක්. ඒ වගේ විවිධ අඬු වර්ග භාවිතා කරනවා. ඉතින් මේ මූලිකටම අවශ්‍ය වෙන දේවල් තමයි මොසයික් කලාවේදී මෙන්න මේ මේ මේව ගැන සුළු අවබෝධයක් ලබා ගැනීම. මොකද මේ ඒවෙන් කෙරෙන කාර්ය මොකද්ද කියලා ඒවෙන් අපි කපනකොට එන හැඩතල මොනවද කියලා තමයි අවබෝධයක් ලබා ගැනීම විශේෂයි. එතකොට දැන් ලෝකයේ ගත්තොත් එහෙම මේ 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 මික්‍රෝ මොසයික් කලාව ගොඩක් වෙලාවට දැන් ක්‍රමක්‍රමයෙන් කියන්නේ මේ කලාවේ තියෙනවා තියෙන මේ පරිවත කලාවක්. ඒ කියන්නේ මේකේ තීත ඉවසීමෙන් ඉතාමත් සියුම් කලාවක් හින්දා මේ බොහෝ පිරිස් මේ යොමු වෙනවා අඩුයි මේ කලාවට. හැබැයි මම හිතනවා මම යෝජනාවක් කරනවා මෙවැනි කලාවල් ප්‍රගුණ කරන්න අපේ තරුණ දරුවන්ට ඉතාමත් පුළුවන් නම් වැඩගත්. මොකද අද ලෝකයේ කලාව කියන දේ අඩු වෙමින් පවතිනවා. ඒකත් එක ඒ තාක්ෂණයේ පැත්ත විතරක් අපසුපස වෙනවා. ඒකෙන් අපේ මේ දරුව තුළ මම ගුරුවරියක් වශයෙන් දකිනවා සංගමයේ කියන දේ ඇත්තෙම හිඟ තත්ත්වයකට පත්ලා තියෙන මොකද දරුවෝ තුළ අද සංගමය කියන්නේ බොහෝ අඩුයි. ඉතින් මේ අපේ සමාජය තුළ මිනිසාගේ සංගමය වඩවන්න මානසික සංගමය වඩවන්න මේ වගේ කලාවල් ප්‍රගුණ කිරීම ඉතාමත් මම හිතනවා වැදගත් කියලා. මොකද ඉවසීම තියෙන කේට විතරයි මේ වගේ නිර්මාණයට යන්න හැකියාව තියෙන්නේ. මොකද මේ බොහෝම ඉවසිලිවන්තව සියුම්ව කරන්න පුළුවන් නිර්මාණ තමයි මේ වෙන් ගොඩනගන්න පුළුවන් නිර්මාණ. ඉතින් ඒක හින්දා මම හිතනවා මේ අද කාලේ අපේ තරුණ දරුවන්ට මේ දිනු කරන්න පුළුවන් නම් හොඳ කලාවක් කියන එක. මේ අතර මගේ තියෙන නිර්මාණ මම දැන් ඉදිරිපත් කරලා කරන්න කිහිපයක්ම මේ දැන් මේ නිර්මාණය. මේ නිර්මාණය ගත්තොතින් මේ නිර්මාණය පාවිච්චි කරලා තියෙන්නේ මාබල් වර්ග. මේ නිර්මාණය අඩි 9යි අඩි 5ක් විතර උස නිර්මාණයක්. එතකොට මේකේ විවිධ පාෂාණ වර්ග මම භාවිතා කරලා තියෙනවා. මේ නිල් පාට පාෂාණ එහෙම ලෝකයේ දැන්ට දුර්ලභ පාෂාණ වර්ග. ඒවා කියන්නේ ඔය ඇමසන් කියන්නේ සමහර මේ ඇෆ්ගනිස්තානයේ වගේ රටවල් වලින් ගේන ඉතම මේ හොයාගන්න අපහසු වර්ගයේ පාෂාණ මිල අධිකයි. ලෝකයේ අපි පාෂාණ ගත්තා මිල අධිකයි. ඉතින් ඒකට මකූබ කියලා කියන්නේ. ඒ වගේ විවිධ මේ රටවල් වලින් ගන්න පාෂාණ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් පකිස්තානය ඇෆ්ගනිස්තානය වගේ ඉතම මාබල් වලට හරි ප්‍රසිද්ධ රටවල් ඉන්දියාව චීන වැනි රටවල් උනත් අපි පාෂාණ වර්ග ගේනවා. ඉන්දියාව ඉතාම ප්‍රසිද්ධයි පාෂාණ නිර්මාණවලට. මොකද තජ්මහල් ගත්තොත් ඒ තජ්මහල් තුළ තියෙන මොසෙක් කලාවක්. එතකොට ඒගොල්ලෝ පාවිතා කරලා තියෙන විශේෂ වූ පාෂාණ වර්ග තියෙනවා. ඉතින් ඒවැනි මේ පාෂාණ එකතු කරගෙන කරගත්තු විශේෂ නිර්මාණයක් මේ ඉතාම මේ
ගැඹුරුනි අදහසක් දෙන විදියට කරපු නිර්මාණයක්. ඊට අමතරව තව විශේෂ මාබල් වර්ගයක් තිබෙත් මාබල් වර්ගයකට හැඩිය කියන පුළුවන් ඒකට අපි කියන ලයිම් ස්ටෝන් කියලා. ලයිම් ස්ටෝන් පාවිච්චි කරලා කරපු නිර්මාණයක් තියෙනවා. මේක මේ තනි වර්ණයෙන් හැඩතල මතු කරලා තියෙන හැම කිස්සෙම මම. මොකද මේකිනේකට මේ වෙනස් දැන් අපි මේ 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 ක්‍රමයේ කපන මේ ක්‍රමයට කපන මේ ටයිල් කෑලි මේ කියන ලයිම් ස්ටෝන් කෑලි කෑලි වෙනස් මේ 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 හැඩයට කපනේ වෙනස්. මේවට විවිධ මැෂින් වර්ග තියෙනවා පාවිච්චි කරන්න. ඉතින් මේ ගොඩක් වෙලාවට මේ බුහු තුරුණු වලට හා සමානව යන තමයි මේ නිර්මාණ ගොඩක් වෙලාවට කෙරෙන්නේ. මොකද මැද පෙර පෙරදිග ආදී රටවල වල විශේෂ ඉල්ලුමක් තියෙනවා මෙවැනි නිර්මාණ විතාමත් විලාධිකයි. මොකද මේ ස්වභාවික ගල් වර්ග ඒවෙන් කිසිම මේ කෘතිම මේ කෘතිම මුකුත් දේවල් පාවිච්චි කරන්නේ නැති හින්දා ඒවා අපිට පෑගෙන කොට උනත් ඒකෙන් අපිට කිසිම මේ හානියක් එන්නේ නැහැ. පරිසරයට කිසිම හානියක් එන්නේ නැහැ. මොකද මේ ස්වභාවිකව ලැබෙන පාෂාණ වර්ග හින්දා. මොකද ඒ පාෂාණ වල ලැබෙනන්නේ ගොඩක් අධික සිසිලක්. මොකද මේ විශේෂයෙන්ම ওই ඝර්ම කලාපීය රටවල් වල ඒ කාලේ ජනතාව ගොඩාක් වෙලාවට මේ පැරණි මාලිගාවල් වලට දේවස්ථානවල් වලට ගොඩාක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ මාබල් වර්ග. ඒ හේතුව තමයි ඒවල එන සිසිල. මොකද ඒව කකුලට පෑගෙනකොට ඒවෙන් ඉතාමත් මේ කකුලට හරි සිසිලක් දැනෙනවා. ඒ වගේම පරිසර හිතකාමී කෙහින්ද ඒ කාලේ හැටියට ඒගොල්ලෝ කුළුණු වර්ග හදන්නේම සෑහෙන දුරට මේ මාබල් වර්ග පාවිච්චි කරලා තියෙනවා. මේ කුළුණු හදනකොට ඒ ගන්න මාබල් වල එන ඒ අමතර කොටස් ඉතුරු වෙන කොටස් වලින් තමයි මේ නිර්මාණයට ඒගොල්ලෝ ගිහිලා තින්නේ. අදට උනත් අපි උනත් නිර්මාණ කරන්නේ ප්‍රධානම කරන කුළුණු නිර්මාණය කරාට පස්සේ ඉතුරු වෙන කොටස් උපයෝගී කරගෙන ඒ කොටස අපතේ යවන්නේ නැතුව ඒකෙන් තමයි තවත් නිර්මාණයකට යන්නේ. මේ ඉතින් මේ එවැනි නිර්මාණවලට මේ ලෝකයේ මේ වෙනත් රටවල නම් බොහෝ ඉල්ලුමක් තියෙනවා. මේ චිත්‍රය මාබල් චිත්‍රයක්. මේ චිත්‍රයට ගත්ත විශේෂත්වය තමයි මේක මේ දියකින් දුරිය. දැන් මේකේ මේ මට මතකන ඕනලා තිබ්බේ මේ ඒ වර්ණ සංකලනයයි මේ ඊළඟට මේ ඒක මේ විසිරලා තියෙන ආකාරය වර්ණයයි හැඩතල විසිරලා තියෙන ආකාරයයි. මේකත් මම විදේශ රටකට අලෙවි කරපු චිත්‍රයක්. මේක මේ මට අනුග්‍රහයේ මම නිර්මාණය වුණාට මේකේ තියෙන මේ විශේෂ පිළිවෙයක් දරලා ඕන වුණා මේක කරන්න. මේකට මට වෙන ආයතනකින් මම වැඩ කරපු ආයතනයේදී කරපු නිර්මාණයක්. මේකේ සමහර මේ කොටස් වලට මේකේ සමහර කොටස් වලට අපි රත්තරන් හිටන් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ අධික මිලකට තමයි දැන් මේ වගේ නිර්මාණ ලෝකයේ අධික මිලකට අලෙවි වෙන්නේ. මොකද මේ කිසිම මේ නිර්මාණකෙතන කිසිම වර්ණයක් මේ පාට කරපුවා නෙමෙයි. මේ හැම කොටසකම තියෙන ස්වභාවික ගල් වර්ග. මේ කොණ්ඩේ ගත්තත් මේ දැන් මේ කලවද පේනවා කල ෂේඩින් එකක්. මේ කොණ්ඩේ හැම කිහි රැල්ලකටම ගිහලා තියෙන කල ෂේඩින් එකක්. ඉතින් මේවා ඔක්කොම මේ ස්වභාවික වර්ණවලින්ම තමයි මතු කරලා තියෙන්නේ. ඒක ඇතුළේ විශේෂත්වය කල ෂේඩින් එකක් ගන්න හරි අමාරුයි වර්ණවලින්. මොකද ස්වභාවික මේ ගල්වලත් ඒක ගොඩාක්ම මේ තෝර තමයි අපි මේ වර්ණවලට එන්න ඕනේ. ඉතින් ඒක දුෂ්කර කාර්යයක්. හැබැයි ඒක හරියටම නිර්මාණය කරොත් ඒකෙන් ලැබෙන තෘප්තිය මම හිතන්නේ මුදලට අපිට ගොනු කරන්න බෑ. ඒ මුදල් මෙවේ තුල තියෙන කැපවීම හා නිර්මාණ හැකියාව ඒ වගේම මේ නිර්මාණයට කරන ආදරය අපි ඒ තුල තමයි මම හිතන්නේ හොඳ නිර්මාණයක් ගොඩ නැගින්නේ. කලාකරු විදිහට මම දකින්නේ ඒක තමයි වඩාත් වැදගත් දේ කියලා.